බලන්න රුපියල් 4000ක් දීලා සපත්තු කුට්ටමක් අරගෙන දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් රුපියල් 8000යි. බෑග් එකක් රුපියල් 6500යි. දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් රුපියල් 13000යි. පොතක් රුපියල් 400යි. CR පොතක් 1200යි. මේ වගේ පොත් කීයක් ගන්න ඕනද? ඉතින් දරුවන්ට පාසල් යන්න අවශ්‍ය කරන මූලිකම දේ ලබා ගන්නවත් හැකියාවක් නැත්තම් අපේ රටේ අනාගත අධ්‍යාපනයට මොකද්ද වෙන්නේ? කෑමනිස් නිසා දරුවෝ කලන්තෙ දාලා වැටෙනවා. පොත් ටික නැති නිසා අධ්‍යාපන කටයුතු කරගන්න බැරි වෙනවා. ළඟදිම බලන්න ලබන ජනවාරි වෙනකොට අර එදා මීට අවුරුදු 15කට 20කට කලින් රබර් සෙරෙප්පු දාපු දරුවෝ පාරේ හිටියා. දැන් එහෙම දරුවෝ නැති වුණා බොහෝ දුරට. 14යි නැවත ඒ යුගයේ උදා වෙනවා. අපි අවුරුදු 25කට පිටිපස්සට ගෙනියනවා. නිදාස අධ්‍යාපනයට, නිදාස සෞඛ්‍යයට මඟ පාදන්න ආරක්ෂාව කියලා අනවශ්‍ය විදියට වෙන් කරපු මුදල් එයින් පැත්තකට ගල්ලා සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ලබා දෙන්න නැත්නම් අපේ ජාතිය බේරගන්න බැරි වෙයි. ආරක්ෂා කරන්න ජාතිය, ආරක්ෂා කරන්න දරුවෝ ඉන්න ඕන, ආරක්ෂා කරන්න මිනිස්සු ජීවත් වෙන්න ඕන. කරුණාකරලා අධ්‍යාපනයට සෞඛ්‍යයට මුල් තැන දීලා අනවශ්‍ය විදියට ජාතික ආරක්ෂාවට කියලා ජනතාව මර්ධනයට වෙන් කරපු මුදල් කරුණාකරලා වෙනස් කරන්න කියන ඉල්ලීම කියන්න වෙලාව.